පාත්ත්‍ර දහය ස්වාධින පැවෘති සමගින් ඔබහමුවන මම නිමේශ චමත් සංකල්ප ක්‍රථම නවදධහනය පැවෘතිී සිරස්ථල වෙත අයහපත් කාලගුණෙන් දිස්්‍රික් හතක එකලුස් දාහසකට පීඩා එන්නත් කරනයට ලෝක බැංකුවේ අතහිත එකලුස් ලක්ෂයකට එන්නත් ලවාදී අවසන්. රෝනා ආසාධතයන් අටසිය අසු නවයක් හඳුනාකනිද්දී එක් දහස්තුන් සය හයක් සුවේලවයි. සරුන්ගලයට බිලිබුණු ජීවිත තුනක්. පලස්තීන රොකට් විනාශ කරන්න ඉශ්වායිලයේ ගුවන් ආර්ක්ෂණ පද්ධතිය සක්‍රිය කරයි. අයහපත් කාලගුණි තත්වය නිසා දිස්ප්‍රික් හක එකළොස්දහස් පන්සිය හතළියකට වැඩි පිරිසක් ප්‍රඩාවට පත්වෙලා කියලා, ආපදා කල්ුණනා කරන මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. පුද්ගල මරණ තුනකුත්වාර්තාාවී ඇති බයි එම මධ්‍යස්ථානය වැඩදුරටත් සඳහන් කරන්නේ. ඇ හිත කාලගුණේ හේතුවෙන් කළුගග සහ ගිගගේ ජලමට්ටම හළමින් පවත්තිෙනවා. එම ගංගා දෙපස පදිංචිකරුවන් එ පිළිබඳ අවදහනය සිටන ලෙස අ අපද කල්ම කරන ද්‍යස්ථාන දනන්දනවා ජති ගොඩ ගේල පක්ෂ අතනමග හඳුගත් ප්‍රදේශව ජවතන ජනතාව ද ම ල්ල පස මදකත්වන නයම් ලක්ෂ දුට වාහමම ප්‍රදශන ඉත්ව තාමත්වැදිගත්වයන ලම පැවන අද වැසිස සහිතත්ේ හේව ගාල ස් ්‍රික්කේට ගිංගං ආස්ටි ප්‍රදේශ හෝ පිරිස පිාට පත්වනන තමරසාන වැසි අඩු අත්්‍යයක් ප. විශේෂ මාර්ගත දෙපාත්මන්තති වාර්තානුව මෙම පහල ප්‍රදශව ජලන්ටම වැඩවීමක් පෙන්නුම් කරන දිවේේ වස්නාහිර පෙලබට තීරයට ඔබෙන් ආ ගනිකො දික බංාලමුක් ප්‍රදේශය හදදු සීමාවේ අඩු පීඩ්න කලාපය තවදුරටත් පවතිනවාඒ එක හැබැයි දිවේනෙන් බැහරට ගමන් කරන්න. එහි වක්්‍ර බලපෑම හේතුකොටගෙන දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයඹ තුරු මැදවගේ පලාත්වොල ඕනෑම අස්ථාව වැසිහූ ගිගරුන් සහිට ස්තත්යන්නේ මානය වෙන. මෙතර සමතत्र දුපත් ආශිතව අද දහබල්, ්‍රිෂ්ට පරිමාන්ඒක හයි දශම හතක ප්‍රබලත්වයකි නතු. හ පයක්ක්සිද වන. ඉන්මරට බල පෑමක් නොමැති බයි අපදාකළමකරන මධ්‍යස්ථානයවේදන කල නැව ැනුන් දෙනතුර ගනිිකනදග අරාබි මුහදු ප්‍රදේශවල දීවර සහ නාාවවික කටයතුලින් වලකින ලෙසද දැනුවත් කරනවා. දැනට එම ප්‍රදේශවල සිරන දීවර සහ නාවික ප්‍රජාව ආසන්නේයේ ඇති ගොඩබිමකට හූ ආරක්ෂිත ස්ථානක යොම වලෙයි කාල ු වි්‍යධ පාර්තමයන්තු දනන් දෙන්න. ගේෙවනු පෑ හතරතු මිලිට ෙේ හැත්තඇත්තුනයිදශමහක වර්ශාපතයක් දෙහිෝවිට ප්‍රදේශන් ලැබේති බෙනවා. අවිස්සාවේල් වරපල. පිටිවෙල කරැස්යන ප්‍රදශවලට මිට දෙ ේක්ම සි ලැබ ඇති බව ලාගුණ වි්‍යාිපාර්තමේන්තු සඳහන් කරනවා හටන් කොළඹ ප්‍රධහන මාගගේ වටවල දියගල ප්‍රදේශෙන් ප්‍රධහන ර්ගයට පස්කන්ඳක් කඩා වැටීමින්, මාර්ගේ ගමනාගමනයටට බාධ හල්ලබුණන, මෙවනවිට ගනාගමන කටයුතු යතාතත්වයට පත් කරති බෙනවා. ලනිගේ ජලමටම ශීග්‍රන් ඉහළයාමත් සමඟ පූගඩ ප්‍රදේශයෙන් පහත්බිම් හා මාර්ග රසක් ජලෙන්න් යටෝ පවතිනවා ඒේත්තුවෙන් පූගඩ හා කිරිදි වෙල අතර කොටසසි ගමනාගමනයට බාධ හල්ලබුණ. වරකාපල තෝළංගමුව ගස්නාව ප්‍රදශයේ ඊරත්‍ර සිද වූ නායාමකින් වයිසවරදු පනස් පහක පුද්ගලෙකුමිය ගියා ඔහගේ මවත්තුවාල ාර හල් ගතකිරුණ. මෙ අතර ගල්ල අළත්වත් ප්‍රදේදී තිස් දෙහැවරදි පුද්ගලෙකු ජල සා ගෙනයාම හත්තුවන් අතුරදන්ව සිටි අතර ඔහගේ සිරර අද උදස්සන සො ඇගැතිබෙනවා அதிக ර්ෂාව හේතුවෙන් විමලසුර න්ද්‍ර ජලාස වාන්ද මෙම දුන අතර, ක්‍ෂපන ලාශ න්දුරට විෘතරති ෙනවා පුත්තල තබ්බෝ ජලාශයේ වාන්දරට දෙකක් විියෘත කරති බෙනවා පහත්විම ජනතාවට අදහන ෙන් සින ෙයි, පුත් ල ප්‍රදේශ රි මාර්ග ඉ ේුව ැනම් දෙන්නේ. බිල කරගහවෙල ගම්මානයටට අද උදසන් හමගේ දැඩි සුළංතත්වයක් හේතුව. ගමාන නිවාස රැසකට හා සිද වන. බඩේරිංගු වගරතිබූ අකර විසිපහක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් ඇති බයි. ගොවිජන සේවා නිලදහරින් ප්‍රකාශ කළේ. වගහා නිසඳහා වන්දිගවීමක් සිදුකිරීමට බලාපොරොත්වන බව එම නිලදහරින් පසනවා. ංගතුරෙන් අදාවට ලක්වසිරෙන පිරිස්වෙත සහන සැසීමට නාවිකහමුදා සහනණ්ඩයම් තුනක් ස්ථානගතකරති බෙනවා. අධික වර්ශාව හේතුවෙන් අ අපදාවට ලක්වසිරන පිරිස්වෙත, සහ සැලසීමේ අරමුණින් ගම්පහ ගාලදිශ්‍රික්කේ ගමවතුර අදහනම් සහිත ප්‍රදේශවල සහන කණඩයම් ස්ථානගත කරති බෙනවා. වි-19 ප්‍රතිශක්ති කරන වැඩසටහන අර්තේ, අපේ රටේ එකකොලොස් ලක්‍ෂයකට වැඩි පිරිසකට එන්නත් ලබාති ලතියෙනෝ. මෙ අතරයි අපේ එන්නත් කරන වැඩස්ානට ලෝක බැංකුව, ඇමෙරිකා ොල මලියන අසවාදශම පහකමුදලක් ලබාදීම වෙනුවෙන් ගිවිසුමටත් අත්සන්කලා. එන්නත් ලබාද මේ වැඩ සහන අතේ අස්ට්‍රාසනිකා කොවිශීල් දෙන්නතේ පලමු මූමාත්‍රාව, නවලක්ෂ විසි පන්හස් දෙසිහතලිස් දෙදනෙකුට ලබාදී තිබෙනවා. එහි දෙමන මාත්‍රාව ලබාදී ඇති සංඛාව දෙලක්ෂ හතලිස් සෙක්්හස් පන්සිය විසි දෙකක්. සයිනෆා මෙනතේ පළමු මාත්‍රාව දෙලක්ෂ ාහත්‍ර දහස් අට සයසූ දෙදෙනෙකුට ලබාද ති අතර. දෙවන මාත්‍රාව දෙදහස් හාරසේතිස් පස් දෙනකුට ලබාදී තිබෙනවා. ස්පුට්නිික් වඇන්නතේ පළමු මාත්‍රාව දහත්‍ර දහ හස හැත්ත ඇතු දෙනෙකුට ලබාද ඇති බවයි සෞඛ්‍යාංශ සඳහන් කරන්නේ. එන්නත් කරන වැඩ පිල්වෙල යට තේ මියන දහතුුණක ජනතාවකට එන්නත් ලබාදීම රජයාපික්ෂාව බවයි අමත්‍ය පවිත්‍රවාණ්‍ය අර්චිමත්මියය ප්‍රකාශ කළ. මුණු රටේම මෙම රෝගය වැලැක්වීමට අපි ඉන්නත් කරේ සිදුකිීමට බලාපොරොත්තු එන්නේ මිලියන දහතුනක පමණ ජනතාවට. විශේෂයෙන්ම මෙහිදී අවුරුදු හැටට වැඩි. මෙරටේ ජනගහනය ඉන්න මිියන දෙකයි දසම තුන. ඒවාගේම අවුරදු හත්තලියත්. පනහත් අතර ජනගහනය ඉන්නවා මිලියන පහයි දසම තුනා. ඒවගේ අවුරදු තිහත් හතලියත් අතර ජනගානය ඉන්න මිියන තුනයි දසම තුනා. ර අවුරදු තිහෙ උඩායිය තමයි අපි මේ එන්නත් කරනය ලබාදෙන්. ඔකට බස්නාහින පලාාතය එන්නත් කරණය අවසන් වනා නුවරදිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය වත්ම පුර දිිශත්‍රික්කය වැනි දිිස්ත්‍රික්ක වල එන්නත් කරණය පටන්ගන්නටත් ඊට සමගාමීව අනිදිශ්‍රික වලත් එන්නත් ලැබෙන ආකාරය අනුව එන්නත් කරනය සිදුකිරීමටත් අපි බලාපොරොත්තු වෙන. මාධ්‍යවේදීන් සඳහාන්නත ලබාදීමස් රජයවර්ධනපුර රෝහලේදී අද සිදු කෙරුණා. ජනමමාධ්‍යමාතෙ එෙළිය රම්පුක් කවැල්ල මහතාගේ උප දෙස්මත අමත්‍යංශලේකම් ජගත් පී විජේීරමහතාගේ මෙහෙල්වීමෙන් මෙ ක්‍රියාත්මක කරුණා. සියලුම මාධ්‍යයතනවල මධ්‍යවදීන් එන්නත ලබාගැනීමට එක්ව සිටියා. පෞෘති අධ්‍යක්ෂ ජනරල් මහන් සම්බරණයකමහතාද මෙම අවස්ථාවට පැමිඩ සිටියා. මාධවිත අදහස් තැක් වූ ජනමාධ්‍යමාත්‍යංශල්ලේකම් ජගත් පී විජේීරමහතා. ලකාවේ සිටින සියලූම ජනමාද්‍යවේදී අපේ සෞදර සෞදරයන්ට, චීනයේ නිෂ්පාදිත් එන්නට ලබාදීම සඳහා අපි අද කටල්තු කරනවා විශේෂයෙන් නිස්තුතිවන්ත වවෙන්නට ඕන අතිකරු යනාල්පත්තු මාටත් ඒවාගේ අපේ ජනමාධ්‍ය ඇම තිකාරෙේලිය රම්පු පැල්ලමැත්තුමාට පවිත්‍රාව යාල ජැමිත්තුමට. දිවයින සියලූම ප්‍රාදේශය මාධ්‍ය නියෝජිතයෙන් සඳහාත් මේක විියුත්තයි. ඒ අයටත් අපි දනුන්දීලතිී න කරනා කරම එන්නත් කරනය ලබාගැනීම සඳහා. ්‍රී ජවද්‍යනපුර රෝහලට පැමිණෙන්. රලෙස්ගමූ සෞඛ්‍යවයිද බල ප්‍රදශය ජනතාවට එන්නත ලබාදීම අද ආරභ වනා. බොරලෙස්ගමූ සෞඛවයිද නිලධාරේ නෝකාල් ියනගේ මහත්මිය සඳහන් කළේ වැඩපිළිවෙල අකණ්ව සිදුකරන පවයි. ගමනාගමන ම්ඩලේ සේවකෙන් වෙත එන්නත ලබාදීම තලංගමඩි පොවීදී සිදුකරුණා. එම කටයුතු සයාබැලීමට රාජාමාත දිලම් අමුල්ගම හතාද එමස්ථානයට පැමණ සිටිය. එන්නත් ලබාදීමේ වැඩසටහන වඩත්කාරයක්ෂම කරමින් යුදහමුදාාවේ මූිත්වේ නීයේ දිනේ දෙන්නත් කරන වැඩසටහන සිදුකරුණ. ුදමුදාපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ යුද්ධහමුදා වෛද්‍ය බලකාය සහ සෙසූ බට පිරිස් මේ සඳහාදායකත්වය ලබා දෙනවා. බ්‍රමුල්ල මෛරපාද බිරවෙන් විහාරස්ථානයේදී යුදහමුදාාවේ මුූලකත්වෙන් එන්නත් කරන වැඩ සටහන ක්‍ර්‍යාත්මක කෙරුණ. කොරන ආසාධනවීම නතුරුව එන්නත ලබාගැනීමට තෙහැකිියව පිළිබඳව සෞඛකේ සේවා අධ්‍යක්ෂ ජනරල් වෛද්‍ය සේල ගුණවර්ධනම හතා පැහැදිලි කලාරෝගය. හැදිලා එන්නට ලබාගන්න පුළුවන්ද නැද කියන එක කොඩක් දෙනෙක් අපෙන් අහන. විශසග්‍ය මෛදරුන්ගේ මතය තමයි රෝගය හැදිලා සති හතරකට පස්සේ එන්නට ලබාගන්න පුළුවන් කියන එක නමුත් මේ පිළිබඳධ මතයි ෝක සෞඛ්‍ය සංවිධානයුත් මතයක් පල කල්ලා තියෙනවා. ඉතින් අපි සමාර්්‍ය වෙලාවට රෝගය හැදිලා උන්නු දැනුවත් හෝ එන්නට ලබාගැන තියෙනවල ඒගේ ප්‍රශ්නයක් නෑ නමු. විශසඥ වෛන්දුවෙනුගේ මතයනුව සතිහතරකට පස්සේ මෙය ලබා ගැත්තට කිසිම ගැටලුවක් නෑ කියෙනක තමයි ඔවන්ගේ මත්තය වෙන්නේ. බස්නහිර පලත්ව තුළේ නත් කරන වැඩසටහන සාර්ථකව සිදුවන පව ජනතාව පවසනවා. කොරෝුණ පාලනය හේතුවෙන් එන්නත් කරනය අකණ්ඩුවව සිදු කිරීම පිළිබඳව ජනතාව රජයට සූතිය පලකරනවා. කොරවුණා ආසධතයන් අටසිය අසූ නවදනෙක් අද දවසේ පර්තාාවනා. මෙ අතර ර්න සුවේ ලබ එක්දහසතුන් සියය හිදනකට අද නිවෙස් වලට යන්නත් පුළුවන් වනාා. ඒයේ දිනත් වැඩිම්ම ආසාධීන් පිරිසක් කන්ඳරනාගත්තේ කොලබ දිස් ්‍රිකන්. එම සංඛ්‍යාව හයිසේහතලස්තුනක් ම්ප දිස් ්‍රක තුන් සේක්ද දෙක රත් නපු ිස් ්‍රික එකක සෙහත්තේ හත දෙෙක. අනරාධ පුර දිස් ්‍රිකෙන් එක සේවිසි හහිදනකු සහ කළුතරින් එක සේවිසේෙක්දනකු ද වාර්ත අ වනා. එය අනු මෙරැටින් වාර්තාවන සමස්ත කොරුණා සාධීතීන් සංඛ්‍යාව, එක්ලක්ෂය තිහදහ හයිස අසූ පහක්. ඉන්නෙක් ලක්ෂ දහසක සි අටතෙනෙකු සුවය ලබා පිටත්ව ගියා. තවත් විසිපන්දධහ සයිසැසූ පස්සෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. මෙරට සිදු ඇති සමස්ත කොරුණා මාරණ සංඛ්‍යාව අටසය අනු දෙකක්. පසුගිය පැවිසි හතර තුළ PCRCR පරීක්ෂණ විසි හයදහස් හයිසි හතලිස් අටක් සිදුකරඇති බවවාර්තාාවනවා. කුඩාදරවන් වස්වලින් පිටතට රැගනයාමෙන් වලකිනලස සෞඛ්‍යංශ ඉල්ලසිටිනවා. අවුරුදු එකට වඩා අඩු දරුවන් ඇම රෝග බැලඳනොත් සහ ඔවුන්ගේ විශේෂෙන් ප්‍රතිශක්ති කරන පද්ධතිය මෝර්ල නැති නිසා වෙනත් අතුරවාාවාා දෙන්නත් පුලන් සහ උග්‍රක්‍රී තත්වය ඇතිවෙන්න පුලුවන් සහ. ජීවිත හානි ඇත්වෙන්න්න පුලාා ිශ්‍රී ලංකාවේ ළමාමරණ සිදවෙච්ච සියල්ලම. යස මාස හයට වඩා අඩු දරුවන් තමයි මේ දුන එම දන්ගත පෙන්ෙන හලු රෝග අහු ගඩවාබාද අක්මාව්‍යබාද සහ සමහර දරුවන් සිටිනුවන් ප්‍රතිම්ම ප්‍රතිශක්ති කන්න පද්ධතිය ඇතිවන යම් කිසි දුර්වලතතා තිය දරුවන් ස විශේෂමය පිළිකා වර්ග වැඩි රෝග තියෙන දරුවවා. ව මේ දරුවන්ට කොවිද්දහ නමේ වැලඳ නොතින් සංකෘල්තා ඇතිවීම හැකියාව වැඩි. ඔබගේ වෙනත් ගමන් බිීමන් සඳහා දරුවන් රැගෙන නොයන්න. දරවාට යම් කිසි වෛද්‍යප්‍රතිකාරයක් ගැනීමට ඇර. වෙනත් කිසම හේතුවකට නිවසෙන් බැහැරව නොගෙන නවෙස තුළම රඳවා ගැනීම ඉතාම පහන්සුවේ සිද කරන්න පුුවන්. සංචරණ සීම පනව ඇති මෙම කාලය තුළ ගැබි නිමවරුන් වැඩි වශය නාරක්ෂාව යතු බව ප්‍රසව හා නාර්වේද විශෂක්නවෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා. තාමත්ම සුළු රෝගිතත්යක් පැවතුනත් ගර්බනී ඔබට අපි කාරර්ණික ඉල්ලා සිටිනවා රහල දැතුළු වෙන්න ඇතුළවෙෙලා ඒ සඳහා පරරික්ෂාවක් කරගන්න ලෙස. එසේ නොනොහුත් රෝගගේ බරපතල වී ඊට පස්සේ රහල් ගත වවෙන්න වුොත් ඔබ ඇතිවන සංකූලතාවයන් සහ ඔබගේ දරුවාද ඇතිවන සංකූලතාාවයන් ඉතාමත්ම විශාල ලෙස වැඩිවෙන්න පුුවන්. ල්லாம்ම් පිටිය සේදවත් කලුපාල මසල වැඩමිමක සේවය කරමින් සිරි පුද්ගලයකු අද දහමල් හදිසේ මිය කොස්තිමෙනවා. පුදතලම ආනමඩුව ප්‍රදේශය පදිංචි දෙද රූපියක වනමුහගේ සිරුට, පිසිල් පරීක්‍ණ සඳහා යොමුකරන පව පොලිසේ ප්‍රකාශි කලා. මෙතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෝට රඇත ප්‍රමහණ දෙපාර්තමේන්තුවේ නාරාහෙන් පිට සහ වේරහැරකාරයාල ලබන සඳුදාසිට විෘත්ත කිනීමට තීරණය කරතිමෙනවා. දිකරමින් තිබූ ගොඩනගිල්ලක ඉහළ මාලයේ සිට සරුංගලයක් යමින් සිටි කුඩා දරුවෙක් ඇළු තුන්දනෙක් ඉන් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්වනා. මේ අවාසනමන්ත සිද්ධිය වාර්තාාවනේ ගාල්ල මකළුව ප්‍රදේශයෙන්. ඉදිකරමින් තිබූ ගොඩනගල්ලේ හෙළමහල සිට මූන් අද පස්වොර වී සරුංගලයේ යවමින් සිට තිබෙනවා. එම ගොඩනගිල්ලේ ඉදිකිරීමම අවසන් නොකළස්ථානයක් සෙවිලි තහඩුවකින් ආවරණය කර තිබුණ. එම තහඩුව මත සිට සරංගලේ යවා ඇති අතර, ඒ කඩා වැටීමමත් සමඟ ඔවුන් අඩිතිස් පහක් පමණ පහලට වැටීතිබෙනවා. එමනතරෙන් ජීවිතක්ෂයට පත්තුනේ වයි ෞරුදු හතලියක පිරිමිපුදගලින් දෙදනෙකු සහ. වයිසෞුරුදු පහක් වන පිරිමිදරුවෙුයි. ප්‍රදේශවාසින් ඔවුන් තුන් දෙෙන කරපිිය රහට ඇතුලක් කිීමට පියවර ගත්තා. එහෙත් ඔවන්ගේ ජිවිත බේරාගැනීමට නොහැකිවුණක්. සිද්ධ සම්බන්ධයෙන් ගාල පපොලිසිය පරිීක්ෂණ සිදු කරනවා. සන්තරන සීම පනවාත කාල සීමාවේද ජනතාවට මුහුණදීමට සිද්ව වෙන ගැටලු නිරාරණයකිීමේ අරමනින්ෙන් දිිස් ්‍රික් හදිසි ඇමතු මධ්‍යස්ථාන පිහිට වන්නටයුතු කර තියෙනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන්කිීම සඳහ වන ජනාධිපති කාරයසාදන බලකායි සභහපති බැසිල් රජ පක්ෂ මහතා උපදෙස්මත් දිස්්‍රික් හදිසි ඇතු අධ්‍යස්ථාන පිටව වන ලැබවා. එම අධ්‍යස්ථාන අරලිය ගහමන්දිර පහිටව ඇති. නනාධිපති කාරසාධදන බලකායේ ප්‍රධාන මෙහවු මධ්‍යස්ථානය සමග සහන්ධ කරතිබෙනවා. ප්‍රධාන මෙහු අධ්‍යස්ථානය ක්‍රාත්මක වන්නේ අග්‍රමාතිලකම්මරයාගේ පූර්ණ අධීක්ෂණයටතයි. ජනතාව ම් ගැටලුවක්ඇති හොත් පදිංච දිස්්‍රික්කේ දිස්ශ්‍රික් හදිසි ඇමතු ධ්‍යස්ානයට ඇමතීමෙන් විසඳම්ල බාගත හැකි. එම අධ්‍යස්ථානවල නිලහරින්ට අදාල ගැටලූ විඳේන හැකවස්ථාවලදී. එය ජනාධිපති කාර්සාධන බලකා ප්‍රධාන මෙෙහ අධ්‍යස්ථානයට යොමමුකිීම සිදු කරෙනවා. රෝනවධහනමත් එක තවත් දිස්්‍රික් තුනක ප්‍රදේශ ගනාවක් හොදකලා කරන්න පියවර ගැනුණා මඩකල්පු කිරාන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ එකසිය පනාශ්‍රී ග්‍රාමල්ධාරී වසේ වවැව පාර. මංචෝනා දෙෙසට ප්‍රදේශය ඩෙවින්මල්මාවත වෙලාපෝඩ් පාර, කනකි අම්මාන් කෝවිල පාර වවෙරල බඩ ප්‍රදේශය මෙසේ හුද කලා කර තිබෙනවා. එෙන්ම එම ග්‍රාමල්ධරී වසේ ලකේමාවත. චිතන්්‍ය ප්‍රදේශය මෙන්ම අපපු්වාමීමමාවත වෙරල බඩ ප්‍රේශයද හද කලාකිරීමටයි කටයුතුරඇේ. ්‍රිුුණ මලේ කකිින් ා පොලස් බල ප්‍රදේශය ින්ඥ ා දෙසේ විසිහඩී පෙරියකිින්යාා දෙසේ විසි පාපී. කුට්ටිකරච්චි දෙසේ විසි හය ඒ එහුතාාරුණකර සහ. பெரிய முුණே දෙசிய விසිහාயான ග්‍රராமல்தாரி ව සம்ද அழுතින් හොද කලාළ ප්‍රදේශவிடවා மින්තුரே ரහமானயானගර சிந்தක්க்கி நியா, மංச்சோலி, கட்டியாரு. குரංச்சுக்கணி, மூணச்ச்சேனி என கிராமழ்தாரி වසம் அද அழுතින් හුද කලා කළ ප්‍රදේශවලට ඇතුළால்ත්. මේ අතර ගිරුල්ுள்ள පොலிஸ் බල ප්‍රදේශே හමන්ගல்ல நாரம்ගොட උතුර සහත් දකුණ බටපොතල්ல்ல මල්ගුව தொடம் பொොත්த்தහා நாரங்க மு என கிராமழ்தாரி වසම්ද හුද කලා කතිබෙනවා. එ என்ෙන්ப වත්த்தේගදර කட்டுගම්ம்பல. வுடு முன்ன හமனாகட வேத்தவ மூமண்ணா மாහரகම පහல மந்த போல என்ம மதே போல என கிராமல்தாரீவா சம்து. அ பெருவர்வே සිට குதக்கலாக்கළ ප්‍රදේශமனවා. கோந்துருவாவல மாஹங்கமூ சயம்பலாவலான போபிட்டிய இல அබබல පහல அබබල මත්තේ ගම සහ වැල්ඇවන ග්‍රමල්ධරී වසම්ද මෙේ හුද කලාකිරීමටයි පීවරගෙනැත්තේ. මේතර තවත් දිිශ්‍රික දෙකට ඇත් ග්‍රාමල්ධරී ව සම් කීපයක් හුදකලා බවි නිදහස්කිරීමට තිරණය කරතිබෙනවා. එය ලබට සෞදා පෙරවර හතරෙන් පසුව ක්‍රියත්ම වන බවයි සෞඛ්‍යංශ දැනුම් දෙන්නේ. ඒ අන්ුව ත්‍රීකනා මලේ උපවේලි අනන්ද කුළම් ග්‍රාමිලල්ධරී වසමේ සුබත්‍ර ලංකාමාාවත. கூඩ ग्राමුल री වසமே විेරත්ාව, බේ හුද කලාവවි නිधහസ. ොඩගුട ොलिസ ල්‍රේශ ത ോോල වස प्र්‍රदේशය. ෝමූල උතුරු මැද හත්සේ විසි අට B හා බෝමූල නිර්ථත හත්සේ විසි අට D යනගාමල් ධරී වසම් මෙන්ම බෝමූල දකුණ මැද හත්සේ විසි හට බෝමූල ගිනිකොන හත්සේ විසි අට E හා බෝම්මූල වසම හත්සේ විසි අට ඒ යන ග්‍රාමල්ධරී වසම්ද මෙසේ ලබන සෞදාා පෙරවරු හතරේ සිට හොද කලා බවින් නිදහස් වන ප්‍රදේශවලට අයත් වනවා. මෙන්න දැන්ලබුණු පෝතත්. තවත් කරෝන ආසාද යන්ද දහස් දෙේ හැට නවදනකු මට සු වෙලාවකට පෙර වාර්තාවූ බව COVID-19මලක්වීමේ ජතික ක්‍රියානුත මන්ත්‍යස්ථාය නිවේතනය කලා. තර කරනාවට ගුදුරවෙලා ඉන්න ජනතාව බේර ගැනීමට සෞඛ්‍යාංශ ක්‍රියත්ම කරන මෙහෙවීමට, ආරක්ෂක අංශ වගේම තවත් බොෝදනිකගේ සහය ලැබි තියෙනවා. මේ කටයුත්තර දයකීමේ අරමුණින් ආරම්භ කරනු සැමට සමසිතින්, කෝවිට් පතිකාර පහසුකම් සම්පාදන ජාතික ක්‍රියාණතිය මෙ වෙනකොටත් ඉතාමත්ම සාර්ථකව ක්‍රාත්මකයි. ්‍රී ලංකා පදුජන පෙරමුණ නිර්මාතෘූ බැසි රජපක්ෂමහතාගේ සංකල්පෙක්ටනුවයි ගුවන් හමුදාවේ දායකත්වෙන් මුල්ලරියාව මුලිරෝහලේ නවවාට සංකීර්ණේදි කරෙන්නේ නිරක්ෂණය සඳහා දෙකු ගුවන් හමුද අපති යාමාශය සුදර්ශන පතිරනමහතා ප්‍රකාශ කළේ කොරුණ ්‍යපතිය අවම කිරීමට ගුවන් හමුදාවේ උපරිම සහය ලබාධන බවයි මෙම වාටු සංකීර්ණය ඇඳන් දෙසයක් සහිතව සියලු පහසකම්බලින් යුක්තවයිදි කරෙන්නේ ලබන මස මුලදී මෙිහිසියල ඉදිකිරීම අවසන්කර මුල්ලයාවරෝ හල වෙත බාරදීමට නියමතයි. අපි නිරතුරුවම සෞඛ්‍යමමාත්‍යයට සමග එක තුවෙලා උුන් සග අපි ගම් පහා මිනුුවංගොඩ නිට්ටබුවයි වගේමි දකුණු පලාතේ විදස්ථාන විශාර රෝහල් ප්‍රමාණක අපි වාටු සංකි ඉදිකරමින් සහ ලුතුවඩියා කරමණ යනවා මාර්තු මාසමක පටන් ගත්තේ තිය අදමං ඇවිල්ලා මොන්ට උපොදෙස් දුන්නා වාසයක් ඇතුළට මේවාටු සංකීර්ණය නිම කරලා මේ රෝහලට බාර දෙන්නකේ. ඇදන් සදසක් සකස්කිරීම වැඩසටහනයටටතේ මහරගමපේක්ෂාරෝහලට, ඇඳන් කටල සීයක් පිරිනමීමම මාත්‍යනාම රජපක්ෂමහතාගේ ප්‍රධානත්වෙන් සිදුකෙරුණා. විධ තරුණ සංවිධාන වෘතිය සමතියෙක් වයි මේ කෘ්‍රාත්මක කරෙන්නේ. ඇඳන් බාරදී මේ අස්ථාවටතා අපපේක්ෂාරෝහලේ වැඩබලන අධ්‍යයක්ක්ෂ, විශේෂඥන වෛද්‍ය විජෙද ගුණ සේකර, ජාතික තරන සේවා සභාවේ සභාපති දමිත වික්‍රම සිංහැ මහත්තරන ැතු පෙරිසක් සහභාගී වුණ. මේ මහගමරහල්නොත් අප ඉල්ලික් කල තිබා හදිසි අවස්තාවයක් සඳහා ඇදන් ලබා දෙන්නගෙන කාරණය ඉති අපි තාමත් සතුරෙන් ඒ අපේ තරුණ පිරිස හදපනදැන්ටික මේ ම හදපන දන්න වෙයි අපි සම්බන්ධි කරය කල මේ තටේ තරුණ පරම්පර හදපන දැන්ටික අපිගෙනනල්ල ඒ වෛදතුමා ඇතුළු ඒ කාරිමන්ඩයටට බාදදුන්න ඇති මහිතරන්නේ. අපි යුතුකමක් හ වදකිමක් අපේ සිියල්දනාගම තියවා මේ විවසනයෙන් මිදෙන් අප එකතු වෙලා කඩිතු කරන්නවන්. ලතරමහරෝහල් පරි ශ්‍රේදි කල නවකෝනා ප්‍රතිකාරවාටු විෘතකිරීම, අමාත්තේ රෝහි අභේගුණවර්ධන මහතාගේ ප්‍රධානක්වයෙන් සිදු කෙරුණා. ඇඳන් පහක්ඇතුළු සියලු පහසුකම්බලින් යුක්තවයි මෙය ඉදි කරතිබෙන්නේ. මීකුඩට අධාපන සංහර්ධන මධ්‍යස්ථනය කොවිD් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ඇදැන් හැත්ත ඇවකින් යුත් නවරෝහලක්කස් කරතිබෙනවා. රෝගින් හැත්තෑ දෙනකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගතහැකි පරිදි එඒය සකස් කරතිබෙනවා. ආචාරයු බඳුල ගුණවර්ධන සහනාවත් රජපක්ෂය නාම අතිවරුන් එම මධ්‍යස්ථානීද නිරීක්ෂණී කළා. ේති විරෝධී ආකාරෙන් මැටින්න් වඩත් ්‍රටකට සංක්‍රමණවීමට ඔත්සාකළ බවට සකරන පුද්ගලයන් තිස්තනෙක් නවිකමුදාව තමන්ගේ භාරයට අරගෙනතියෙනවා. ්‍රලාලංකා නවිකාහමුදාව සහ වෙරලාරක්ෂක දෙපර්මේන්තුව එක්ව, හලාවත සමදුගුම ප්‍රදේශය කළ සෝදිසිමහියුමකදී මෙම පිරිස අතලගට ගැනේ. නිීතිවරෝදීලෙසම් හුදු මාර්ගෝසයේ විදෙස් වටක්ට සංක්‍රණයවීමට සූදානම්ව සිටි බවට සැකරෙන පුද්ගල ඉන්තිස් දෙනකු සහ ඔවුන්ට නවාතැන් පහසුකම ලබාදුන් නිවෙස් හිමිකරද අත්තනංගුවට ගැනනා, මෝන් යාපනය මඩකළපුුව මොලසින් සහ, පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් බව හගනාගනතිබෙනවා. තුරුරේ ඇති බෞද්ධ උරුමයන් වැැසක් මෙමන විටත් සැඟපගෙන්. ඒවා රැකගැනීම අරමුණනින් ඒ පිළිබඳව ස්යාමේ ගමන අපි ආරම්ම කළේ උරුමය ස්වායායන චාරිකාාවෙන්. මුළතිව කුරුන්දු විහාරය සම්ක්ෂණ කිරීම ආරමවෙතිබෙන්නේ ඒ ගැන අප කළ හෙළිකිරීමේ ප්‍රතිඵලයක්ු දියටයිදිටයි. වාගන ප්‍රවෘති, උරුමය සොයා වාර්තා වැඩසතහනෙන් උතුරේ සැඟවගේිය බෞද්ධ උරුමයන් වැසක් පිළිබඳව මෙවන විටත් හෙළිකරතිමෙනවා. මොනතිව් කරුදු පිහාරය පිළිබනවද අප පසුගේතා රොට හෙලි කලා. ෙදරවේ තිපලයක් ලෙස. මෙතෙක් සංඟවතිබූ මෙම අනර්ග උරුමය රැගනීම වෙනුව, ොහෝ පාර්ෂ්ව දායකමනිසිටිනවා. පුරාාවද්‍යා දෙපාර්තමේන්තුව, කොරුදුමහා ්‍යහාරයේ කැනීම් ආරම්භ කළේ පසුගිය දහ අටවනදායි. එම කැනීම් අවසන්නේීමෙන් පසුව එහි සම්්‍රක්ෂණ කටයුතු ඊ යතිනේ ආරම්භකිරුණේ උරුමය ස්වා වැඩස්ථානතුලින් අපකළ හෙළිකිරීමට අනුවයි. බෞතාලෝක පදනම මෙ වෙනුවෙන් මුල්ල අනුක්‍රහ ලබදන අතර? එම පදනමේ සභාපති ජකත් සුමතිපාල මාතා ඇතුළු පිරිසක්ට මෙම අවස්ථාවට එක්කුණා. බෞද්ධ උරුමයන් සුරැකීම මෙන්ම මතු පරපුලට දායාධ කිරීම පිෙනුවෙන් සැඟපකිය උරුමයන් ස්වායන්න අපගේ චාරිකාව ඉදිරියටත් නොනැවත ක්‍රියාත්මකයි එසමගින් ප්‍රාප්‍ර දාය ස්වාධන ප්‍රෘතියමෙන් දෙෙවට පත්වනවා සුභරාත්‍රයක් අයි පෝහයි.